අපේ පස්ස දොරේ බිස්නස් නෑ. අපි පාවා දෙන්නේ නෑ. අරගලයේ මිනිස්සු කරේ ඇයි? අරගලයේ මිනිස්සු කරේ සිස්ටම් එක වෙනස් කරන්න. නැතුව අරගලයේ මිනිස්සු කරේ ඒ සිස්ටම් එකේ හිටපු සෙට් එක මෙතනට දාලා ඒ සිස්ටම් එකම වෙන කෙනෙක් කරහ කරගෙන යන්න නෙමෙයි. එහෙනම් අරගලයේ පාවා දුන්නේ කවුද? කෙටි කාලීන දේශපාලන වාසි ගන්න, ඇමතිකම් ගන්න සජිත් ප්‍රේමදාස සූදානම් උනේ නෑ. අපි සූදානම් උනේත් නෑ. අපිට ඕනේ ජනතාවගේ ඇත්ත වරමකින් මේ රට ගොඩ ගන්න. ඒකට තමයි අපි සටන් කරන්නේ. කල්පනා කරන්න ඕනේ කොහොමද මේ කෙටි කාලීනව ජනතාවගේ ප්‍රශ්න විසඳන්නේ. දැන් ජයගමු ශ්‍රී ලංකා, අගෙන් පටන් ගමු. අමාරු අහනවා සජිත් කියනවා අරක දෙන්නම් මේක දෙන්නම් දෙන්න පුළුවන්ද? ඒකනේ අහන්නේ මිනිස්සු. පොරොන්දු දේශපාලනේ කරන්න එපා. මේ කියන හැම ඉලක්කමකටම පිටිපස්සේ ගණන් හදලා තියෙනවා. කොහොමද අපි මේක කරන්නේ? දැන් උදාහරණයක් හැටියට අස්වැසුමේ සමහර කට්ටියට අද 5000ක් දෙනවා. 5000 මොනව කරන්නද? 5000ෙන් කරන්න බලන දේවල් තියෙනවද පවුලකට? කරන්න දෙයක් නැහැ. එතන ඉන්නවා යම් කිසි ප්‍රමාණයක් අපි කියලා තියෙන්නේ. ඒක ඊට වඩා වැඩි කරන්න ඕන. අවම වශයෙන් රුපියල් 10000ක් දෙන්න ඕන. 8500 දෙන කණ්ඩායමක් ඉන්නවා. අවම වශයෙන් රුපියල් 10000ක්වත් එම මිනිසුන්ට දෙන්න එපා. ඊට පස්සේ 15000 කණ්ඩායමක් ඉන්නවා. ඒ අන්ත දුගී පුද්ගලයෝ ඒගොල්ලන්ට ජීවත් වෙන්න ආහාර ටික ගන්න යම් කිසි විදියකට මේ කලේ අනිත් පැත්ත හරවන්න එපා. සජිත් කිව්වා අපි 20000ක් දෙනවා කියලා. මගේ මිනිස්සු අහනවා 20000ක් දෙන්න පුළුවන්ද? සජිත් කිව්වේ අලුත් වැඩපිළිවෙලා. ඒ කියන්නේ නිකන් සල්ලි දෙන එකක් නෙමෙයි. මාස 24ක් තිස්සේ තමන්ට 20000ක් දුන්නා නම් මේ පවුලට ඒ මාස 24 තමන්ට හැකියාවක් තියෙන්න ඕනේ. එක්කෝ තමන් දෙයක් ඉගෙනගෙන වොකේෂනල් ට්‍රේනින් ගිහිල්ලා රැකියාවක් කරන්න ඒ අවස්ථාව ලබා ගන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ක්‍රමයකට අපේ කමියුනිටි එකට, අපේ ප්‍රදේශයට ආර්ථික සංවර්ධනයකට දායක වෙන්න ඕනේ. එහෙම නැත්නම් මොකක් හරි ව්‍යවසායකයක් පටන් ගන්න ඒකට සූදානම් වෙන්න ඕනේ. එහෙම වුණොත් ඒක ආයෝජනයක් වෙනවා. 20000 ආයෝජනයක් වෙනවා. නැතුව නාස්තියක් නෙමෙයි. නැතුව නිකන් අස්වැසුම මගේ 15000ක් දීලා ඊට පස්සේ ඒක ඉවරුනහම මුකුත් නැහැ කරගන්න. ඉතින්